විශේෂයෙන් PCR වලට පැමිණෙන්න කියලා කියන අවස්ථාවෙදී පැමිණෙන්නේ නැති ස්වභාවයක් අපි දැක්කා. විහරහා අවදානම් තක්සේරු කිරීමේ ක්‍රියාදාමය දවස ගානේ ප්‍රමාද වෙමින් ලොකු ව්‍යාප්තියක් අටලගම් ප්‍රදේශය තුල ගමන් කරනවා අපි දැක්කා. ඒ නිසා අපිට ප්‍රසිද්ධිය කියන්න සිද්ධ වුණා. මේ තමන්ගේ ප්‍රදේශය තමන්ම අනතුරට පත් කර ගන්නවා නම් වෙන විකල්ප ඉතුරු වෙන්නේ නැහැ අපිට. මේ ප්‍රදේශයේ හුදකලාවව අඛණ්ඩව පවත්වා ගැනීම හැරෙන්නේ. මොකද අපිට බෑ ප්‍රදේශය විවෘත කරලා දාලා දැන් තක්සේරු කරගන්නත් ඒ ප්‍රදේශයේ ජනතාව සහයෝගය දෙන්නේ නැත්තම් අවසානයේදී ප්‍රදේශය විවෘත කළොත් එහෙම අර අවදානම ප්‍රදේශයෙන් පිටට යන එක තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ සමස්ත කළුතර දිස්ත්‍රික්කයට සහ එතනින් එහාට සමස්ත රටටම අටලුගමින් විශාල අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපිට කියන්න සිද්ධ වුණා මේ අනතුර නිසා අපිට සිද්ධ වෙනවා ජනතාව සහයෝගය දෙන්නේ නැත්තම් මේ PCR ටික කරගන්න අටලුගම දිගටම වහගෙන ඉන්න තමයි අපිට සිද්ධ වෙන්නේ. අපිට විවෘත කරන උදකලාවෝ ඉවර කරන්න හම් වෙන්නේ නැහැ අටලුගම. ඒ අනතුරු වගේම කරන්න වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශනවා පැහැදිලිව කිව්වා මේ නිරෝධායන පනත තමයි මේ වෙනකොට නීතිය. එවනම් නීතියට අනුව මේ ආගේ දේපල මුද්‍රා තබන්න මෙයාට විරුද්ධව අපරාධ නඩු විධාන සංග්‍රහයට කටයුතු කරන්න පොලිසියට සිද්ධ වෙයි කියන එක අනතුරු වලින් කළා. ඊට අමතරව අපි මේ පැත්ත ගැන කියන අතරතුරේදී ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රජා නායකයන්ගෙන් ආගමික නායකයන්ගෙන් ඉල්ලුව කරුණාකර තමන්ගේ ජනතාව මේ විනාශය කරා යමින් ඉන්නේ. මැදිහත් වෙන්න මෙතෙන්ට ඒ අයට තීරුම් කරලා දෙන්න මේ PCR එකට සහයෝගය දක්වන්න නිරෝධායන නීති ක්‍රියාත්මක කරන්න සහයෝගය දක්වන්න කියලා. එතෙන්දී විශේෂයෙන් මේ ප්‍රජා නායකයන්ගෙන් ලැබුණු සහයෝගය අපි විශේෂයෙන් අගය කරනවා. ඒ සහයෝගයක් එක්ක යම් PCR ප්‍රමාණයක් ඊයේ පෙරේද දවසේ වෙනකොට අපිට කරගන්න පුළුවන් වුණා ජනතාවගේ සහයෝගයත් එක්ක. නමුත් ඊයේ දවසේ වෙච්ච අවාසනාවන්ත සිද්ධියත් එක්ක නැවත අපිට හිතලා බලන්න ඕන අටලුගම සම්බන්ධයෙන් අපි අනුගමනය කරන ක්‍රියාවලිය මොකක්ද කියලා. දැන් අපි ඊයේ ජනමාධ්‍ය වාර්තා කළා ඒ සෞඛ්‍ය බලධාරීන් අපිට දැනුම් දුන්නා. ඒ වගේම ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රජානායකයන් පව අපිට කතා කරලා කණගාටුව පළ කළා වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම කණගාටුදායක සමගියම නැවත සිදුවීමට ඉඩ නොතැබිය යුතු සිද්ධියක් තමයි ඊ අටලුගම ප්‍රදේශය තුළ සිදුවුනේ. දැන් මේ PHI මහත්තුරු මේ බිම් මට්ටමේ ඉන්න අය දිවාරය නොබලා ගිහිල්ලා සෞඛ්‍ය වෛද්‍යන්දාරිවරයාගේ නායකත්වයෙන් ඒ අයගේ මගපෙන්වීම යටතේ ශේෂ්ත්‍රයට ගිහිල්ලා මේ අවදානම අරගෙන PCR කරන්නේ ජනතාව රැකගන්න. අටලුගම් ප්‍රදේශයේ ඉන්න 20000ක් වත් ජනතාව රැකගන්න තමයි PHI මහත්තුරු ශේෂ්ත්‍රයට බහින්නේ. ඒතර ඒ අය මේ තමන්ගේ රාජකාරිය මේ විදිහට කැප වෙලා කරන්නේ ජනතාවගෙන් උත් සහයෝගයක් ලැබෙයි කියලා බලාපොරොත්තු. එතකොට ඒ ජනතාවට උදව් කරන්න යන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තුරුන්ට කෙල පහරවල් නම් ඉල්ල වෙන්නේ රෝගීන්ගේ. දැන් මේ හැමෝම නෙමෙයි එකක් මතක තියාගන්න ඕන. එක්කෙනෙක් දෙන්නෙක් වගේ පිරිසක් තමයි මේ තැන්වල මෙහෙම ඉන්නේ. එතකොට මේ ප්‍රජානායකයන් අපිට දැනුම් දුන මේ මද්රාවි වලට ඇබ්බැහි වෙච්ච බීමත්කමට ඇබ්බැහි වෙච්ච මේ පිරිසත් එක්ක තමයි මේ කලමනාකරණය කරගන්න බැරිනේ. ඒ අය කියන දේත් අහන්නේ නැහැ කියලා. එහෙමනම් අපිට කියන්න සිද්ධ වෙන්නේ මේ ප්‍රජානායකයන් කියන බසරත් ඇහුම්කන් දෙන්නේ නැත්තම් මේ පිරිස අනිවාර්යයෙන් රටේ නීතියට විරුද්ධව ක්‍රියාත්මක කළ යුතුයි. සෞඛ්‍ය පිරිසකගේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය ප්‍රධානම කාර්යභාරයක් විදිහට සලකලා ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග අටලුගම් ප්‍රදේශය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ අපේ වෛද්‍යවරු ඇතුළු මේ සෞඛ්‍ය වෘත්තිකයෝ ටික අවධානයට දාලා මේ වැඩේ කරන්න ඉඩ දෙන්න අපිට බෑ. ඒ නිසා කරුණාකරලා අපි කියනවා මේ අටලුගම් ප්‍රදේශ ජනතාව මේ විදිහට වගකීම් විරහිතව හැසිරෙනවා. මොකද මේ එක්කෙනෙක් දෙන්නෙක් හැසිරෙනකොට අපිට කනගාටුවට කාරණේ තමයි ඉතුරු පිරිස. එතන තව අටේට තව කීප දෙනෙක් හිටියා. ඒ පිරිස ඉන්නට අත තියාගෙන බලාගෙන ඉන්නවා. මේක නෙමෙයි අපි ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ එක්කෙනෙක් එතන වැරදි විදිහට හැසිරෙනවා නම් ඒ හැසිරීම හරහා තමන්ගේ මුළු ගමම නම් අනතුරටපත් වෙන්නේ. අනිත් ජනතාවට සම්පූර්ණ අයිතියක් යුතුකමක් වගකීමක් තියෙනවා. ඒ තනි පුද්ගලයාට විරුද්ධව නැගී සිටින. ඒ පුද්ගලයාව මෙල්ල කරන්න. ඒ පුද්ගලයාට එරෙහිව PHI මහතුරට අවශ්‍ය සහයෝගය දෙන්න. ඒකක්වත් අපි අටලුගම් මිනිසුන්ගෙන් දැක්කේ නැහැ. ඒ ජනතාවගෙන් දැක්කේ නැහැ. ඒක කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා අපි කියනවා මේ தත්වය දිගටම පැවතුනොත් එහෙම මේ ප්‍රදේශ සේවා සැපීම සම්බන්ධයෙන් ඉතාම බරපතල තීන්දුව ගන්න වෙයි සෞඛ්‍ය වෘත්තිකයන්. Breaking.lk